කොහොමද ඔයාලට? ඉතින් ඔන්න අද අපි ආවා පස් ගන්න. අපි ගිහලා බලමු. ඉතින් ඔන්න අපි අද පස් ගන්න තමයි ආවේ. මෙතන තියෙනවා තව අපේ garden එක ලස්සනට තියාගන්න පුළුවන් දේවල් ටිකුත්. අපි ටිකක් බලාගෙනම යමු. මේ තියෙන්නේ තනකොළ පිඩලි. ඉතින් මේවා පුළුවන් පසුත් දාලා බිම ඇතුරුවාම අපිට සතියකින් දෙකකින් වගේ ලස්සනට කොළ පාටට තනකොළ හැදෙනවා. මෙතන තියෙන පොඩි ගල් පැකට් එකක් සන්සෙට් රොක් වැලි තියෙනවා තව පොඩි ගල් එකක් තියෙනවා ආයිත් වැලි තියෙනවා මාබල් රොක් ඉතින් අපිට පුළුවන් මේවා අපේ ඩ්‍රයිව් එකට දාන්න පුළුවන් නැත්නම් garden එක ලස්සන කරන්න ගන්න පුළුවන් නැත්නම් ගස් වටේට දාන්න පුළුවන්. ඉතින් අපිට ගෙනියන්න ලේසිනු විදිහට මේ විදිහට පැකට් කරලා තියෙනවා. ඉතින් හරි ලේසි අපිට අවශ්‍ය ප්‍රමාණයට අරන් එන්න පුළුවන්. එග් රොක් තියෙනවා. මේ තියෙන්නේ රෙඩ් ට්‍රාවල් රොක් එක. ඉතින් මේක ගැන විශේෂයෙන්ම කියන්න ඕනේ මේ ගිනි කඳු පුපුරලා යන ලාවා වලින් තමයි ඒ ලාවා කඩලා තමයි මේ ගල් එක හදන්නේ. මෙතන තියෙනවා ටිකක් පොඩි ගල් එකක්. මේක පැකට් එකක් අපිට 398කට වගේ ගන්න පුළුවන් ඩොලර්. වැලි තියෙනවා මෙතන තියෙන ඉතින් අපි මොන හරි ඉදිකිරීම් කරනවා නම් අපේ garden එකේ ඒවට යොදා ගන්න පුළුවන් ගල් තමයි මොන හරි නැත්තම් මල් පාත්ති වගේ හදන්නත් පුළුවන් මේ වගේ මේ තියෙන අපිට පොළවට අල්ලන්න පුළුවන් මේවා garden එකේ ඉතින් අපි බලමු මොනවද පස් තියෙන්නේ කියලා. මේ තියෙන්නේ රේස් බෙඩ් සොයිල් එක. ඉතින් රේස් බෙඩ් වලටම පාවිච්චි කරන්න තමයි මේ සොයිල් එක හදලා තියෙන්නේ. garden soil තියෙනවා. ඉතින් ගොඩක් පස් හදලා තියෙන්නේ මාල් වලටයි එරොල් වලටයි. මේ පස්සේක ලෑස්ති කරලා තියෙන්නේ මල් පිපෙන්නේ නැති ගස් මොන හරි අපි හිටවනවා නම් ඒ පැලවලට දාන්න. සොයිල් කන්ඩිෂනර් තියෙනවා. මේ කොම්පෝස්ට් තියෙනවා.
top soil එක තියෙනවා ඉතින් පැල හිටවලා උඩින් දාන එක තමයි මේ top soil එක. අපිට පුළුවන් අපිට තියෙන පැල ප්‍රමාණය අනුව බලලා අපිට අවශ්‍ය ප්‍රමාණයට පස් හරහා යන්න. එක එක size වලින් තියෙනවා. මේ පස්සේ පාවිච්චි කරන්නේ vegetable and herbs වලට. මේක තමයි අපි තනකොළ අපිට හිටව ගන්න ඕන නම් අපිට දාන්න යටට දාන පස්සේක තමයි මේ. මේ පස්සේක දාලා ඊට පස්සේ තනකොළට පැල කරන්න පුළුවන්. මේ තියෙන මේ ගස් කපලා මේ පොඩියටම කෑලි කරගෙන තියෙන. ඉතින් මේව පුළුවන් අපිට සීතල කාලෙදි පැල ආරක්ෂා කරගන්න ගන්න. ඉතින් මුලට සීතල යන්නේ නැහැ මේව දැම්මම පැලේ වටේට. නැත්තම් අපිට තනකොළ වැවෙනවටත් පාත්තිට දාන්න පුළුවන් මේව. මේ තියෙන ගොම ඉතින් අවම පෙන්න පුණිත් පසුත් එක්ක මේවා කලවම් කරලා දාන්න පුළුවන්. ගොඩක් හොඳයි එතකොට පැලවලට. මේ තියෙන මෂරූම් කම්පෝස්ට් එක. ඉතින් මෂරූම් බීජ අපිට හදන්න පුළුවන් මේ කම්පෝස්ට් එක අරන් ගියොත්. මේ තියෙනත් මෂරූම් හදන බෙඩ් එක. ඉතින් මේක ඇතුළටත් අපිට බීජ දාලා මෙහෙමම හදා ගන්න පුළුවන් මෂරූම්. මේ තියෙන තර වගේම ගස් පොතු රතු පාටට තියෙනවා නුඹුරු පාටක් තියෙනවා අපිට ගන්න පුළුවන්. ඉතින් අපිට පුළුවන් මෙතනින් කැන්ඩි පස්සකට තෝරගෙන ෆොටෝ එකක් අරන් ගිහිල්ලා බිල් කරලා එන්න. ඉතින් ඊට පස්සේ මෙතන ඉන්න අය අපිට ඒක ටික පටවලා දෙනවා. ඉතින් ඔන්න අපි පස්සරන් ඉවරයි. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් තවත් දවසකම වෙමු.